සර්ගේ බාර් සංකල්පය. අද මොන්රවිලගේ ලියමනවින් වෙන්නේ සර්ගේ බාර් සංකල්පයට. ලුවන් බන්ධනාගාරයට පැන්නේ සූර්පිට කියලා දැනගත්තට පස්සේ ඒකට ලොකු ජනතා විරෝධයක් ආවා. කට්ටිය ඇහුවේ බාර් වහලා තියෙද්දී ලුවන් බිව්වේ කොහෙන්ද කියලා. ලුවන්ට විතරක් එහෙම බොන්න දෙන්න පුළුවන්ද? අනික ඒ වෙනකොට ගොඩක් අයගේ රුධිරේ ඇල්කොහොල් මට්ටම හොඳටම අඩු වෙලා තිබුණේ. සමහරු වෙව්ලනවා බඩු නැතුව. ඊළඟට ඉතින් මේ කොරෝනා කාලේ අඩියක් පුඩියක් ගහලා සතුටින් හිටියම තියෙන වරද මොකද්ද? කොරෝනා හැදිලා මැරිලා ගියොත් අපරාධේ. ඒක නිසා ඒ වරප්‍රසාදය ජනතාවට දෙන්න ඕනේ. සර්ගේ ඔළුවේ හැමදාම වැඩ කරපු සංකල්පයක් ඕක. එකපාරක් ඔන්ලයින් ක්‍රමයට බෙදන්න ගිහිල්ලා මාර නෑමක් නෑවා. අනික තමයි ආණ්ඩුවට ආදායමක් එන්නෙත් ඕකෙන්. මාසෙකට කෝටි 1500ක් විතර එනවා. ඉතින් මිනිස්සු කාලා බීලා සතුටු වෙලා ආණ්ඩුවටත් කීයක් හරි දුන්නම මොකද? ආණ්ඩුව බලෙන් පොවන එකක් ඈ. බලනකොට බොනවා කියන එක ජාතික යුතුකමක්. වෙරි වෙන්න ජාතික යුතුකම තව තවත් උද්දීපනය වෙනවා. ඒත් ඉතින් බාරටික අරින්නේ කොහොමද? ඇරපු ගමන් කාන්තා පාර්ශවයට මල පනිනවා. ඔය කාන්තාව ටික ෆෝම් කරන්නේ අර දොස්තරලා, ඊළඟට හාමුදුරුවරු. එයාලා අර අනගාරික ධර්මපාලතුමාගේ අමද්දෙප සංකල්පය ගැන දේශනා කරන අයනේ. ඔය දේශනා හින්දා රටට එන ආදායමත් අඩු වෙනවා. රටේ හැම එකාම බොනවා නම් ඒ ආදායම විතරක් වුණත් ඇති මේ රට දුවන්ඩ. කොහෙද ඉතින් මේ මිනිස්සු හරි පසුගාමීනේ. සමහරු ධර්මපාලව අදහනවා. ඒක නිසා සර් කල්පනා කළා ඔය අමද්දෙප සංකල්පය රටින් අතුගාලා දාන්න ඕනි කියලා. දෙන්න ඕනේ ධර්මපාලටත් ෂොට් එකක්. ජනතාවට නිදහසේ අරක්කු ටිකක් බොන්න අවස්ථාව හදලා දෙන්න ඕනි. ඔහොම හිතලා සර් වැඩේට බැස්සා. ඔය දෙකම කරන්න හොඳම දවස තමයි 157 වෙනි ධර්මපාල සමරුව. ඕනි එකක් වෙන්න කියලා එදාට බාර් අරිනවා. එහෙම හිතලා සර් සැප්තැම්බර් 17 වෙනිදා සංකේතාත්මකව හැම බාර් එකක්ම පැය දෙකක් ඇරියා. අම්මෝ ගලපු ජනගඟක්. නිරෝධායන නීතිය කැලේ. සමාජ දුරස්ථභාවය පුස්සක්. මොන මීටරේ පරතරද? එකා පිට එකා නැගලා ජනතාව දරාගෙන හිටපු පීඩනේ නිදහස් වෙලා කුරුල්ලෝ වගේ ඒ සතුට සර්ලටත් දැනුණා. ඔන්න පරණ විදිහටම රට වටේ ගෑනු ටික ඇවිස්සුණා. සාදුලා ටිකක් කෑ ගහනවා සටන් අරන්. ඒකටත් උත්තරයක් හදන්න එපා අය. සර් ඒකටත් උත්තරයක් හැදුවා. දැන් සර්ලා අපෙන් අහනවා බාර් ඇරලා කියන්නේ ඇත්තද කියලා. අපි දන්නේ නෑ කියලා සර්ුයි අප්පච්චි දෙන්නම කියනවා. ලොකු බේබි කියන්නේත් ඒ කතාවමයි. මේ වෙලාවේ ආණ්ඩුව නම් එහෙම තීරණයක් කීයකටවත් ගන්නේ නෑලු. වැරදි පණිවිඩයක් බාර් අයිතිකාරයන්ට ගිහිල්ලලු. බේබි බබාම වෙලා. ඒ විතරක් නම් මොකද? අර සුරාබදු කුමසාරිත් අපෙන් අහනවා බාර් ඇරලද කියලා. ඒක දන්නේත් නෑලු. අන්තිමට බාර් ඇරලා. හැබැයි ඇරපු එකෙක් නෑ. ඇරපු එකෙක් නැතිව අරින එකත් මාර ඇරිල්ලක්. දැන් සර්ත් නෑ, අප්පච්චිත් නෑ, කුමසාරිසුත් නෑ, ධර්මපාලත් නෑ. අරක්කු විතරක් තියෙනවා. කොහොමද රියල් ගේමක් නේද? මම මොනරවිල.